2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටවනු ලබන්නේ උපයෝගිතා කර්මාන්ත නියාමන ආයතනයේ වශයෙන්. ඒ අනුව විදුලි බලය, ඛනිජ තෙල් කර්මාන්තය හා ජල සේවා යන කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කර්මාන්ත වශයෙන් නම් කෙරුණි. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත බලාත්මක වීමෙන් පසුව වසර 2009 අප්‍රේල් මස සිට මෙරට විදුලි බල කර්මාන්තයේ නියාමන කටයුතු ආරම්භ විය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත, ශ්‍රී ලංකා විදුලි බල පනත, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ රජය විසින් නිකුත් කරන ලද ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශවලට අනුව විදුලි බල කර්මාන්තයේ නියාමන කටයුතු සිදු කරනු ලැබේ. විදුලි බල කර්මාන්තයේ ආර්ථික අංශය, තාක්ෂණික හා ආරක්ෂණ අවශ්‍යතා යන ත්‍රිවිධ ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් නියාමන කටයුතු ක්‍රියාත්මක වේ. විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා සැපයීම යන ව්‍යාපාරික කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසිනි. බලපත්‍රවලට අමතරව නියාමනය සඳහා අවශ්‍ය වන අනෙකුත් රීති, රෙගුලාසි, පටිපාටි සහ මාර්ගෝපදේශ නිකුත් කිරීමටද කොමිෂන් සභාව පියවර ගනී. එවැනි නියාමන උපකරණ සකස් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා ශ්‍රී ලංකා විදුලි බල පනතෙහි විවිධ වගන්ති මගින් දක්වා ඇති අවශ්‍යතා අනුවය. පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම, අයක්‍රම හා ගාස්තු තීරණය කිරීම, සේවාවෙහි ගුණාත්මක භාවය හා විශ්වසනීයත්වය ඉහළ නැංවීම, ආරක්ෂාකාරී විදුලි බල සැපයීමක් තහවුරු කිරීම, අනාගත පරිභෝජනය සඳහා බලශක්ති සංරක්ෂණය සහ විදුලි බල භාවිතයේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම් අතර ප්‍රධාන වේ. ගුණාත්මක සේවාවක් දැරිය හැකි මිල ගණන් යටතේ ලබා දීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවරගෙන තිබේ. විදුලි බල සේවාවේ නිසි පිරිවැය හඳුනාගෙන පාරදෘශ්‍ය භාවයකින් අයක්‍රම තීරණය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ වසර 2010 දී. මෙම ක්‍රමවේදය යටතේ විදුලි ගාස්තු තීරණය කිරීම නිසා 2011 සිට 2015 දක්වා කාලය තුළ විදුලි සැපීමේ වියදම රුපියල් බිලියන 156කින් අඩු කිරීමට කොමිෂන් සභාව සමත් විය. විදුලි ගාස්තු තීරණය කිරීමේදී පාරිභෝගික අදහස් හා යෝජනාද සැලකිල්ලට ගැනීම විශේෂත්වයකි. නව විදුලි සම්බන්ධතා ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා අය කෙරෙන ගාස්තු තීරණය කරනු ලබන්නේද අනුමත ක්‍රමවේදයක් අනුවයි. මෙම ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව නව විදුලි සම්බන්ධතා සඳහා අය කෙරෙන ගාස්තු පහළ ගොස් තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සකස් කරන දිගු කාලීන විදුලි බල උත්පාදන සැලැස්ම ජාතික ප්‍රතිපත්තිවලට අනුකූල දැයි සමාලෝචනය කිරීමත්, අනෙකුත් කොන්දේසි සපුරා ඇති බව තහවුරු කිරීමත් කොමිෂන් සභාවට පැවරී ඇති තවත් වගකීමකි. විදුලි බල සේවාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති පියවර ගණනාවක ප්‍රතිඵල ලැබී තිබේ. විදුලි බල සේවා සැපයුම්කරුවන් වන ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සේවා සංග්‍රහයක් නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධීක්ෂණයෙනි. එම සේවා සංග්‍රහයේ එක් කොන්දේසියක් අනුව 2015 වසරේදී පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්‍රකාශනය නිකුත් කෙරුණි. නියාමනයට යටත් කර්මාන්ත සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහජනතාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමද විශේෂත්වයකි. විදුලි බල කර්මාන්තය පිළිබඳ දත්ත හා තොරතුරු එක්රැස් කර ප්‍රකාශයට පත්කිරීමද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය අතරට අයත්ය. විදුලි බල කර්මාන්තයේ බලපත්‍රලාභීන් අතර ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම ප්‍රධාන වේ.
ඊට අමතරව විදුලිය අඛණ්ඩව සැපීමේ අරමුණ ඇතිව විදුලිය උත්පාදනය කිරීම සඳහා පුද්ගලික අංශයටද බලපත්‍ර නිකුත් කරනු ලැබේ. විදුලි පාරිභෝගිකයන්ගේ පැමිණිලි හා ආරවුල් විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ විධිවිධාන හඳුන්වා දී ඇත. එවැනි ආරවුල් කඩිනමින් විසඳීම සඳහා විශේෂ පටිපාටියක්ද නිකුත් කර තිබේ. කර්මාන්ත අංශයේ විදුලි බල පාරිභෝගිකයන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීමටද කොමිෂන් සභාව පියවරගෙන ඇත. කර්මාන්ත පාරිභෝගිකයන් හඳුනා ගැනීම සඳහා නිසි වර්ගීකරණයක් හඳුන්වා දීම වැදගත් පියවරකි. කර්මාන්ත පාරිභෝගිකයා සඳහා විශේෂ කාල පාදක ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මකය. කර්මාන්ත අංශයට ගුණාත්මක විදුලි බල සේවාවක් ලබා දීම තහවුරු කිරීම සඳහා තවත් පියවර ගණනාවක් ක්‍රියාවට නංවා තිබේ. විදුලි බල සේවාවේ කාර්ය සාධනය මැනබැලීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දී ඇති අතර සේවාවේ දෝෂ හේතුවෙන් පාරිභෝගිකයාගේ විදුලි උපකරණවලට සිදුවන හානි සඳහා වන්දි ක්‍රමයක්ද මෙම රෙගුලාසිවලට ඇතුළත් වෙයි. එසේම ආරක්ෂිත හා අඛණ්ඩ විදුලි බල සැපයුමක් තහවුරු කිරීමට අදාළව ප්‍රමිති හඳුන්වා දී ඇත. අපරීක්ෂාකාරී විදුලි භාවිතය, නීති විරෝධී භාවිතය හා නොදැනුවත්කම ආදී හේතු නිසා සිදුවන විදුලි සැරවැදීම් මරණ අඩු කිරීම සඳහා කොමිෂන් සභාව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නගා තිබේ. වාර්ෂිකව විදුලි සැරවැදීම් හේතුවෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නැගූ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරක්ෂාවට අදාළ ප්‍රමිති හා රෙගුලාස වැනි ක්‍රමෝපාය ආදී ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී විදුලි සැරවැදීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 95 දක්වා පහළ ගොස් තිබේ. කොමිෂන් සභාවේ ඉලක්කය වන්නේ විදුලි සැරවැදීම් මරණවලින් තොර තත්ත්වයක් ළඟා කර ගැනීමයි. 2016 වසරේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලි පේනු සහ කෙවිනි සඳහා රජය විසින් ජාතික ප්‍රමිතියක් හඳුන්වා දෙන ලදී. විදුලි බල භාවිතයේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කරමින් බල ශක්ති සංරක්ෂණයට උරදීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවරගෙන තිබේ. රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව පුනර්ජනනීය බල ශක්ති භාවිතය ප්‍රවර්ධනය සඳහා කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති අතර විදුලි බල කර්මාන්තයේ හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑමද අධීක්ෂණය කරනු ලැබේ. ඉදිරියේදී ඛනිජ තෙල් කර්මාන්තය හා ජල සේවා කර්මාන්තවල නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පැවරීමටද නියමිතය. එම කර්මාන්තයන්ට අදාළ පනත් සම්මත කර කොමිෂන් සභාවට නියාමන බලතල පැවරීමෙන් පසුව නියාමනය ආරම්භ කිරීම සඳහා මූලික කටයුතුද මේ වන විට සම්පූර්ණ කර තිබේ. 2006 වසරේදී ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලිහිසි තෙල් වෙළඳපොළ ඡායාමාත්‍ර නියාමනයේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරුණි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දකුණු ආසියානු බල ශක්ති නියාමන සංගමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර 2015 වසරේදී එහි සභාපතිත්වයේද දරනු ලැබීය.